මැඩම් අපිට හෙට ඉඳන් මැතිවරණ ප්‍රජාන කටයුතු ඉවර වෙන දවස වෙනකන් පොකට් මීටින් 400කට වගේ යන්න තියෙනවා. 400ක් කියන්නේ දවසට කීයක්ද? කොහොමත් දවසකට 10කට වඩා වැටෙනවා. 400ක් කියන්නේ මැඩම් දැනට. ඉස්සරහට තව වැඩි වෙන්න පුළුවන්. ඒ පාර මං එච්චර කරේ නෑනේ. ඒක මෙහෙමනේ මැඩම්. ගිය පාර මැඩම් චන්දිල්ලුවේ නගරාධිපතිගේ ලීලි හැටියට. මුළු නගරෙම දන්න මැඩම්ම නගරාධිපතිගේ දුව කියලා. එතකොට නගරාධිපතිට ඡන්දයක් දීලා ඊළඟ මනාපය මැඩම්ට දුන්නා. මැඩම් මෙහෙම ආවේ. හැබැයි මේ පාර අපිට ඡන්දිල්ලන්න වෙලා තියෙන්නේ මැඩම්ම ගිනාපු පක්ෂයට විරුද්ධව. බැසි කරන්නකෝ. මම මේකට බැස පීනන්න බලාගෙනනේ. මැඩම් මට තව පොඩි අදහසක් තියෙනවා. අපි මේක පරිසරය සුරකිමු වගේ තේමාවක් යටතේ, කියන්නේ පොලිතින් ඔය ඉටිකොල වගේ ද්‍රව්‍ය භාවිත නොකර අපේ කැම්පේන් එක කරුවොත් මොකද? අදහස නම් හොඳයි ජයන්ත. ඒ වුණාට අපේ බල සීමාවේ නගරය ටවුන් එක තියෙන කොච්චර පොඩ්ඩද? ඔක්කොම ගම්. ගම්වල මිනිසුන්ට ඡන්ද කියලා කියන්නේ පෝස්ටර්, බැනර්, ඉටිකොල ඔය ඔක්කොම. ඒව නැති වුණොත් මේ මිනිස්සු දැන් අපිට සල්ලි නැහැ කියලා ඡන්ද කරා. ඡන්ද දෙන එක ගන්න නැහැ. හරියන්නේ නැහැ. මැඩම් ඇත්තටම මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්නකුත් තියෙනවා. මැඩම් දන්නවනේ අර අපේ හන්දි හાર્ඩ්වෙයාර් එක. සීයලාගේ තාත්තලාගේ කාලේ ඉඳන්ම අපිත් එක්ක හිටියේ. දැන් මේ පාර ඩොමිනික් මහත්තයත් එක්ක එකතු වෙලා. ඒ විතරක් නෙමෙයි. සෙනිවරත්න ස්ටෝස්. අර ටවුන් එකේ තියෙන ලී බඩු කඩේ. මේ ඔක්කොම ඩොමිනික් මහත්තයත් එක්ක එකතු වෙලා. ඔය කියන කීප දෙනෙක් ඩොමිනික්ගේ යාළුවෝ. ඒගොල්ලෝ ඩොමිනික් එකතු වෙලා තියෙන යාළු මිත්‍රකමට. ඉතුරු අය හිතන් ඉන්නවා ඩොමිනික් දිනයි කියලා. ඒක මතයක්නේ. ඉතින් අපි ඒක වෙනස් කරනවා. එළියේ මිනිස්සු අපි ගැන කතා වෙන්න ඕනේ ජයන්ත. අපි දිනනවා කියන මතේ ඒගොල්ලෝ ඉන්න ඕනේ. ඒගොල්ලෝ ඒ මතේ ඉන්නකොට ඔය කියන මිනිස්සු ඔක්කොම අපේ පස්සෙන් එනවා. මොකද ඒගොල්ලෝ බිස්නස් කාරයෝ. උන් කරන්නේ බිස්නස්. මැඩම් ඕකට මට යෝජනාවක් තියෙනවා. මැඩම් මේක මගේ මට්ටමින් කතා කරලා හරියන්නේ නැහැ. අපි ওই කට්ටියව එකතු කරලා, ඒ කියන්නේ බිස්නස්මන්ලා 6-7 දෙනෙක් එකතු කරලා අපි ඩිනර් එකට වගේ මෙහෙට කතා කරු. ඔකේ නේ මේ කැම්පේන් එකට මුදල් ගෙදම් කරන්න, ඒ ගැන සාකච්ඡා කරන්න. කතා කරන්න. ඊටම හොඳයි. ඉතින් මං කියන්නේ 5-6 දෙනෙක් නෙමෙයි. අපි ඔය කීප දෙනෙක්ට කියමු. ගෙදරක් නෙමෙයි, ඊට වඩා හොඳ හෝටලයක වගේ තැනක. ඒකද අපි ඉන්න තත්වය ඒගොල්ලෝ තේරුම් ගන්න එතන ඉන්නේ. ඉතින් එහෙම එකක් arrange කරන්නකෝ. ලෑස්ති කරන්න. හරි මැඩම්. මම ඒක arrange කරන්නම්. මං කියන්නද ඔයා ඉලක්ෂයට දීපු උත්තරේ මොකක්ද කියලා? ඔයාගේ වචන වලින් ඔයාගේ විදිහට හරි? මේ ඉලක්ෂය මට ඡන්දෙ ඉල්ලන්න බෑ. මම ඔයාට ඒ වෙලාවේ වෙච්ච අසාධාරණේ දැකලා ඒ වෙනුවෙන් පෙනී හිටියා විතරයි. මට පුළුවන් ඔයා වෙනුවෙන් සාක්ෂි දෙන්න ඇවිල්ලා. සහ නිවනම් ඔගොල්ලොන්ගේ ඔය මේ කැම්පේන් එකට පොඩි හෙල්ප් එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව කිසිම දෙයක් මට කරන්න බෑ. වෙරි සෝරි. හරි නෑ නෑ. එහෙනම් හරි. ඔබට මල පැන්න. පොඩ්ඩක් මල පැන්න. හරි.
ඉලක්ෂය මම මගේ ජීවිතය ප්ලෑන් කරලා තියෙන්නේ මගේ ලබන අවුරුද්දේ මොකද්ද වෙන්නේ ඊට පස්සේ අවුරුද්දේ මොනවද කරන්නේ ඔක්කොම මම ප්ලෑන් කරලා මට සිතියමක් තියෙනවා ඒ වගේම මට ඒව බැක් කරන්න හොඳ රස්සාවක් තියෙනවා ඉතින් මට ඔය ඡන්ද වැඩවලට ඇවිල්ලා මගේ හැමදේම නැති කරගන්න මට බෑ තව එක chance එකක් දෙන්න එනයි ඉතින් මෙන්න මුකුත් නෑ යතුරුයි ෆෝන් නෑ ගත්තා පිස්සෙක් කියලා නැගිටලා යන්න ගියා මම කිව්වා ඇත්තට හා කිව්වා ඒ කිව්වේ ඉතින් මං ඡන්දෙ இல்லන්නේ හා කිව්වා වාට පිස්සුද මේනක දැන් හිතන්නකෝ ඉලක්ෂක සිද්ධිය කියලා කියන්නේ එක සිද්ධියක් විතරයි හරි ඔය වගේ සිය ගානක් දේවල් මේ රටේ වෙනවා ඉලක්ෂලාගේ අරගලේ තියෙන මේ ක්‍රමය වෙනස් කරන්න නම් ඒකට සම්බන්ධ වෙන එකේ වරදක් නැහැ කියලා මට හිතුනේ අනිත් එක ඒකට තියෙන හොඳම එකම පොයින්ට් එක තමයි පළාත් පාලන ඡන්දය හා නැද්ද පිස්සු දෝයි මේනක හැ ගන්න එපා ඇයි දැන් මම මේ කතා කරන්නේ නගර සභා මන්ත්‍රීතුමියක් එක්කද කවුද දන්නේ ඉතින් තව මාස 3-4කින් එහෙම වෙන්නත් පුළුවන් ඔය දෙනවද අදිනයි මේනක දිනනවද පරදිනවද කියන එක නෙමේ ප්‍රශ්නේ අරගලයයි වැදගත් අපි හිතමු අද මේ පාර අපි මේක දින්නේ නැහැයි කියලා. කවදා හරි දවසක කවුරු හරි මේ අරගලේ දිනයි. කවුරු හරි මේක ඉස්සරහට අරන් යයි. ඒකයි වැදගත්. ඔයාට දැන් මතකද අපි ලබන අවුරුද්දේ කසාද බඳින කී? ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහනේ. අපි ප්ලෑන් කරපු විදියට ඒක කරමු. හරි දැන් මේ ඔයා මගෙන් අහනවනේ මේක කරන්නද කියලානේ නෑ නෑ මම මේ ඔයාට කියනවා මම මේක කරනවා කියලා නැතුව මේ යෝජනා ස්ථිර කිරීමක් නෙමෙයි මේනක දැන් ඔයාට මතක නැද්ද අපි ඉස්සර ඉඳන්ම අපේ දේවල් ෂෙයා කරගත්ත කියන්නේ ඉතින් ඒ අපේ දේවල්නේ මෙතන ඡන්දෙ இல்லනේ මම විතරයිනේ අපරාධ මට කිව්වේ මට ඔය පෝස්ටර් එහෙම දැකලා දැනගන්න තිබ්බේ අපරාධ වල වචන ටික මේනක ඔයා මට මේකට උදව් කරන්න ඕනේ මේ මට අර බූරුවගේ නම්බර් එක දෙනවා කාගේද අර ඉලක්ෂ කියන පොල් බූරුවා කතා කරන්න ඉගෙන ගන්න මේනක sorry මට අර ඉලක්ෂ කියන ගරු නගරාධිපතිතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද මේනක මම සීරියස් මම ඇත්තටම ඡන්දෙ இல்லනවා හරි ඔයා ඡන්දෙ இல்லන්නේ මට උගේ නම්බර් එක දෙන්න මට උට කතා කරලා දෙකක් කියන්න ඕන එයා ඔයාව අඳුරන්නෙත් නෑනේ හරි මම උට කියන්නම් මම මේ කතා කරන්නේ විපක්ෂ නායකතුමාගේ හොඳයි මේනක ඔයා මට මේකට උදව් කරන්න ඕනේ. මං වර දෙයක් කියන්න. ඔයා ඡන්දෙ இல்லන්නේ නැහැ. ඒක ස්ථීරයි. මේනක මම ඡන්දෙ இல்லනවා. ඒක ස්ථීරයි. අපි හෙට අනිද්දාට නොමිනේෂන් දෙනවා. මමse ඕනම අකුලක් කරගන්න ඕයි. මම යනවා. මේනක මොකද්ද? මෙතෙන්ට આવුත් එක්ක ඔයා නැගිටලා යනවා එක්ක මම නැගිටලා යනවා. ඔන්න බලන්න අනිත් දවසේ මේ මිනිස්සු දොරවල් වහයිලා. නැත්නම් එක්කෙනෙක් විතරක් ඇතුළට ගන්න. ඔන්න ඉන්නානේ. හරිද? විලයි මොකද කන්නවල නැද්ද උඹේ හින්දාක කියමු
ඒ සින්දුවක් කිව්වේ නෑ විකුන්තිය දැන ගාලේ. සින්දුවක් කියමු. අල්ලමු දෙක. අල්ලු. මොකද අල්ල? ඔයා ගන්නවා ගන්න. ඔබ දන්නවා නේද කියන් කියන්. මං සද්ද දෙන්න. ඔයා ගන්න. එන්ට. ඔබ අල්ලපන්. මම කියන්න. නෑ නෑ ඉමලේ තැනට තැනට දෙන්න. තැනට ගැලවෙන්න. තැනට දෙන්න. අපි කියමු අද දෙවියන් අපේ මූණ බැලුවා. වා කාලෙකට පස්සේ අපේ අනාගත නාගරික මන්ත්‍රීවරු විදියට අපි මීට වඩා අපේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරන්න ඕනේ. මේ වගේ තැන්වල අපි සාද පවත්වලා ජෝගි දාලා සින්දු කියන වෙනුවට අපි ඊට එහා ගිහිල්ලා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. දැන් ආයි මෙහෙම සින්දු කියන එක අපි කරන්න සුදුසු නෑ. ආරයි දැන් ඉතින් සින්දුවක් කියලා වැඩ කරලා කාලබිලා ඇවිල්ලා හිටියම ඒකට කෙලින හදන්න. මෙහෙමයි අපි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළාත් පාලන මන්ත්‍රීවරු හැටියට මීට වඩා වගකීමෙන් හැසිරෙන්න ඕනේ, වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. අපි අපේ ගෞරවය අපි නඩත්තු කරන්න ඕනේ. අප්පට සිරි මගේ පුතාගේ කතාව බලවල්ලකෝ ඈ. අනේ පුතේ, ඉතින් උඹ නාගරික මන්ත්‍රීතුමෙක් වෙයි ඈ. ඉතින් එහෙම වුණොත් කොහොමද? මට මේ මතක් උනේ අර උඹට බලන්න කියලා අපි ගියානේ ගෑනු ළමයි 75 දෙනෙකු විතර. උන්ට මොනවයි තේද පුතේ එතකොට? ඇත්ත පාක් බලන්න ගියාද? ඒ මට මතකේ. තව කීයක්ද කියලා මතක නැහැ. හරි 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 එහෙදන්නේ. මේවයි. ඔයා වුණත් ඊට පස්සේ ඔය අපේ කරාමේ ගාවට වතුර ගන්න ගියාට පස්සේ පෝලිම් පැනලා වතුර ගන්න කෑ ගාලා ඉන්න එපා. එතන ටිකක් වෙලා ඉඳලා මිනිස්සු 10ක් 12ක් වතුර ගන්නකම් ඉඳලා මේ මිනිස්සු කෑවද බීවද කොහමද දැන් ජීවත් වෙන තත්ත්වේ සුවදව කතා බහ කරලා ඊට පස්සේ අරගෙන එන්න. ඊට පස්සේ තමයි මේ මිනිස්සුන්ට උනත් හිතෙන්නේ මැඩම් කියලා කතා කරන්න. තේරුණාද? ඒක නඩත්තු කරන්න ඕනේ. ඔය අම්මේ, අම්මලත් මං කියන්නේ සිංහලෙන් තේරුම් ගන්න ඕනේ. මම උනත් අර මේ පලා විකුණන දෙන මනුස්සයත් එක්ක එල්ලෙනවා. මේ වත්තේ හැමෙයුන් එක්කම එල්ලෙනවා. එහෙම එපා. අම්මත් ආගරික මන්ත්‍රීවරයෙක්ගේ මමක් කියන එක ඔළුවේ තියාගෙන ඊට වඩා සුවද සාමකාමීව මේ වපසරිය නියෝජනය කරන්න ඕනේ. අම්මත් මැඩම්. ඈ? ඒ කියන්නේ පුතේ උඹ mantri වුණාම අපි දෙන්නම මැඩම් ලා වෙනවද? නැත්තම්. මැඩම්. මේ පුතේ උඹ ඔහොම ඡන්දෙ ඉල්ලන්න ගිහින් අපිට වෙන්නේ මොකද්ද කියලා දන්නවද? අර මෙච්චර දවසක් අපිත් එක්ක හොඳින් ඉන්න නගරාධිපතිතුමා ජන්මාන්තර වෛරක්කාරයෙක් වෙනවා. ආ අපිට මොකෝ? හා. එහෙම කියලා කොහොමද? ඒ මිනිස්සයා හින්දා නේද අපි මෙහෙම හරි ඉන්නේ? නේ අන්නම්මේ උන්ගෙන් අපිට මොනවාදනේ උනේ පිස්සු ඕගොල්ලොන්ට. අනේ පුතේ මේ කෙලෙහි ගුණ නැද්ද උඹට? ඈ? උඹ දෙවනි පාර රස්සාවෙන් අස් කරපු වෙලාවේ ඒ මිනිස්සයා නේද උඹට නැවත රස්සාව අරන් දුන්නේ? පොඩ්ඩක් හිතපන් ඒක. අපි මේ දෙපැයි නැගිටලා ඉන්නේ උන්දලා හින්දා. සුදානේ අපේ වෘත්තීය සමිතියේ කට්ටිය කෑගහලා මාව ගත්තේ. අපි පැරදුනොත් අපිට පහුවෙන්දම රට යන්න පුළුවන්ද? පිස්සෝ අපිට පහුවෙන්ද යන්න බෑ. ඒකට වැඩ ගොඩක් තියෙනවා. මොනවාද? අපි පැරදුනොත් එහෙම අපි අනිවාර්යෙන් ඩොමිනික් එක ප්‍රශ්නයක් දාගන්න ඕන. ඒකට අපිට තර්ජන කියලා තියනවා කියලා අපි පොලිසිය පැමිණිලි දාන්න ඕන. පොලිස් වාර්තා ගන්න ඕන. ඊට පස්සේ ඒවා අපි පිටරටට යවන්න ඕනේ. ඊට පස්සේ එහෙන් ඒවට අදාළ ලේඛන එන්න ඕනේ. හරි හරි. දැන් ඔය කණ්ඩමාල ටික කරන්න කොච්චර කල්යයිද? වට ඉතින් අඩුම මාස කමරද්දයක් එක්. ඉතින් බං එතකොට අපි ආයේ ට්‍රැක්ටරේ මාස කමරද්ද වැඩ කරන්න ඕනේද බං? නෑ නෑ පිස්සු, අපි මාස කමර දෙක බුල් සැඟවිලා ඉන්න ඕනේ. මාරවම් මේ කියන්නේ බං ඇමලේ එක්කෝ දිනනවලු එක්කෝ පරදිනවා මොන මගුලක්ද බං මේක?
දැන් මම ඇන්ට මම ඔය මගුලට කැමති වුණ නෑ උඹලා කැමති කරගෙන උඹලා තියාගෙන ඉඳියද මම කැමති නෑ තාම ඉන්න කොයි වෙලේ ඇයි පස්සට අඩිය තියන්න එපා ආඩ පස්සට අඩිය තියන්න ඉතනකොට තෝරපෙත්තා ඉස්සරහට තියලා තල්ලු කරන අනේ අම්මෝ තෝරපෙලි තියාගනි ඇයි තෝරපෙත්තා ඉස්සරහට දේවා තල්ලු කරන්නේ පොලිටික්ස් අඩෝර පොයි තෝරු මෝරු එක පැටලෙන්නේ නැවම් අතලේ බොඩයි තමයි ඒ ගෝමලේ නාගරික මන්ත්‍රීතුමා කියලා හැමතැනම පෝස්ටර් කට් අවුට් ගාලා පිළිගැනීම අනේ මේනිකයි වරුවේගල දේනේ මේව යනකොට ඇක්ටර් යනවා ඇත්තරමි ලක්ෂ දැන් ඔයගලන්ට හිතෙනවා ඇති ඉදල්පෙත්තුම මොකද දන්නේ නැ මේ වගේ රෙස්ටුරන්ට් එකකට අපිට එන්න කිව්වේ කියලා. එහෙමත් හිතෙනවා ඇතිනේ. ඇත්තට මම බැලුවේ අර අපි ගෙදරට එකතු වෙලා කතා බහ කරනවට වඩා මේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා පොඩ්ඩක් නිදහසේ මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. අනිත් එක මේක මගේ හිතවතෙකුගේ රෙස්ටුරන්ට් එක. මම නිතර මේ යන තැනක්. ඉතින් මම කියන්න කැමති ඉලක්ස ඔයා මට කතා කරපු දේවල් ෆෝන් එකෙන් කියපු දේවල් මම ගොඩක් කල්පනා කෙරුවා. කල්පනා කරලා අපි ගෙදරිනුත් කැමති නැහැ. මං හිතවත් කීප දෙනෙකුනුත් ඇහුවා මගේ හිතවතුන්ට. ඒගොල්ලන්ගේ තදහස උනේ ওই ඉලක්සකේ කියන තේමාව, ඔයා කියන කතාව, ඔයාගේ පරමාර්ථ ඒ අය පිළිගන්න. තීවාය කෙනෙකුට සහයෝගයක් දෙන එක වටිනවා කියලා තමයි මගේ හිතවතුන් කිව්වේ. ඒවා කල්පනා කරලා තමයි මං කැමති උනේ අපි මේ ගමන එකතු වෙලා කරමු කියලා. මොකද මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා මං හිතපු දෙයක් තමයි මේ යන ජරා ජීවන සමාජයේ අපි මොනවා හරි වෙනසක් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ කියලා. ඒකේ හොඳ පරමාර්ථයක් ඔයාගාව තියෙනවා. ඒක මං දැක්කා. අපි බලමු ඉලක්ස. මං කැමති ඔයාලත් එක්ක මේ ගමන යන්න.